කවුද කියන්නේ මේ ඉන්දියාවෙන් කියන නයිට්‍රජන් එක රසායනික කියලා ඉන්දියාවේ රසායනාගාරවල පරීක්ෂණ පවත්වලා තහවුරු කරලා තියෙනවා ශාක සහ සත්තු කොටස් වලින් පාවිච්චි කරපු නැනෝ නයිට්‍රජන් එක තමයි ලංකාවට එවන්නේ කියලා මේක ගැහුවම යූරියා ගැහුවා වගේ නෙමෙයි 10-12 ගුණයකින් බෝම්බයක් ගැහුවා හා සමානයි මේකේ පළදා වෙන්නේ මේක අත්හදා බලන්න මේ ළඟදී කවුද ඇමතිවරේ තිස්ස මොට්ටාරච්චි වගේ හොර නම කියන්නේ ඔයගේ නම තිස්ස කුට්ටි ආරච්චි මොට්ටාරච්චි නේ මේ තිස්ස කුට්ටි ආරච්චි කියලා එක්කෙනෙක් දාලා තියෙනවා කියනවා මෙහෙම නිකන් නයිට්‍රජන් පොහොර ගෙනාවහම පළදාව හැදෙනවා බෝම්බ ගැහුවා වගේ ගියාච්චිට යකෝ බෝම්බ ගැහුවම සුන්නද්දූලි වෙනවා බ්ලාස්ට් වෙනවා හිරෝෂීමා නාගසාකි වෙනවා වගාවට බෝම්බ ගහනවද හරකා නයිට්‍රජන් ගැහුවම හැදෙනවලු බෝම්බ ගැහුවා වගේ. යකෝ බෝම්බ ගැහුවා වගේ පළදාව හැදෙනවද? අර බෝම්බයක් ගැහුවාම හා සමානව කියලා අර්ථකථනය කරේ නැනෝ නයිට්‍රජන් එක ගැහුවම මේක විහිදෙන පරාසය ගැන කිව්වේ. ඒ පරාසය තුළ මහා අස්වැන්නක් ගන්න පුළුවන් කියන කාරණාව. ආන්න සිංහලයා වෙනුවෙන් පෙනී හිටින සිංහලකම දන්නේ නැති පඬිත යුක්තාර්ථේ නැති මොලේ නෑ යුක්තාර්ථ. සිංහලකම යුක්තාර්ථයක් තියෙන. සිංහල ජාතියේ චාකරණේ උන්ට සමාවත් දෙන්න බෑ. යුක්තාර්ථේ නෑ. තලන් ගියානේ ද කියන්නේ කවියට එමු හැම ගමකම හදයි ඇවිදින mantīru ඉවසුණු බැරි තිස්ස කුට්ටිගේ කයිවාරු උත්තර දෙනු බැරිව බැසුලුත් වෙයි මාරු ණය පිට ණය හැමදාමත් අත මාරු තිස්ස කුට්ටි කියනවා නම් කවුද ගණන් ගන්නද පෝර ගැහුවා බෝම්බ ගැහුවා වගේ කියන්නේ කිවි ගැහුවා බෝම්බ ගැහුවා වගේම තමයි වගාවම ඉවරයි කන්නේම ඉවරයි බෝම්බ ගහලා අනුරාධපුර නාචාදුව කිඩාගල ප්‍රදේශයේ පාරම්පරික දේශීය විවගාකරුවන් මේවන විට තමන් වගා කළ සුවඳැල් වී අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. ගොවින් පවසන්නේ රජය විසින් ලබා දුන් කාබනික පොහොර යොදා වගා කළත් අස්වැන්න 50%කටත් වඩා අඩු වී ඇති බවයි. මේ බානකෝ ලස්සන කරලා නේද? ඔයගොල්ලෝගේ පොහොර නම් නියමයි. ජරාව ගොඩක් දීලා අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්නේ උන් ගහ ගන්නවා බැන ගන්නවා කුණු හරප කියන. දැන් මේසරේ ඡන්ද ඉල්ලන්න එනකම් මේ ඉන්නේ. මේක ගහලා තමයි මේ කාමුනේ. මේ බලන්නකෝ මේව. මොකද්ද මේක කියලා? දැන් දරුවෝ කන්නේ කොහමද? මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.